ड्रैगन फ्रूट यानु कैटकेसिये कुलेट आयत अपिशाकलिस बैडिन बहुवार्षिक शाक्य मेम शाके संभवय वी अतिबवट सलकेन्ने मध्यम हा दकुनु अमेरिकावई मैत कालेदी लोपुरा सीक्रेन प्रचलित वन कैटकेसिये कुले सामाजिकया लेस ड्रैगन फ्रूट हंदुनागिन तिबेनवा मेम ड्रैगन फ्रूट शाकय दैनट वियतनामय ताइलांतय मलेशियाव हा इस्राएल आदि रटवल राशियक आर्थिक भोगयक लेस वगा करनु लबनवा श्रीलंकावेद जनप्रिय वेमिन पवतिन ड्रैगन फ्रूट पहत रट तित कलापयेत अतरमेदि कलापयेत अतिरेक जल संपादने यटते बीली कलापयेत सार्थकव वगा किरीमे हकियाव तिबेनवा मेनिसाम मेम वगाव दियुनु किरीम संदहा कृषिकर्म दिपार्तमेंतुवे माकंदुर परेशन आयतनय පරේෂණ කටයුතු සිදු කරනු ලබනවා. දැන් අපි මේ තියෙන්නේ වර්ගයේ මේක හඳුන්වන්නේ එක ඩ්‍රැගන් ෆෘට් විශේෂයක් හයිලෝසෙරස් අන්ඩේටස් කියලා. පොලිසයිසස් කියන එකේ සාමාන්‍ය පිටයි ඇතුළයි දෙකම රතු පාටයි. දැන් මේක ඇතුළ කපල බැලුවොත් එහෙම තියෙන්නේ සුදු පාටට. ඩ්‍රැගන් ෆෘට් පළතුරු ශාකයක් මෙන්ම විසිතුරු ශාකයක් ලෙසද ජනප්‍රිය බවක් උසුලනවා. පළය ඉදුණු විට කෙලින් මාහාරයට ගැනීමට පුළුවන්. එසේම ජෑම්, අයිස්ක්‍රීම්, ජෙලි, පළතුරු යුෂ හා වයින් වැනි අතුරු නිෂ්පාදන සෑදීමට යොදාගනු ලබනවා. ඩ්‍රැගන් ෆෘට් මල පිපීමට පෙර පොහට්ටු අවස්ථාවේ ව්‍යංජනයක් ලෙස සකස් කිරීමට හැකියාව තිබෙනවා. මෙම පළතුරු ආහාරයට ගැනීමෙන් ආහාර දිරවීමේ හැකියාව වැඩි කෙරෙනවා. එසේම පිළිකා මර්ධනය කිරීමේ හා දියවැඩියාව රුධිර කොලෙස්ටරෝල් ප්‍රමාණය හා රුධිර පීඩනය පාලනයට ඖෂධීය ගුණයක් ඇති බව සඳහන් වෙනවා. ඩ්‍රැගන් ෆෘට් වගා කිරීමට රෝපණ ද්‍රව්‍ය වශයෙන් වඩාත්ම සුදුසු වන්නේ දඬු කැඹිලි යොදා ගැනීම. බීජ පැල කිරීමෙන්ද පැල නිපදවා ගත හැකි වත් පළ හට ගැනීමට දිගු කලක් ගත වීමත් මෞෂාකේ ලක්ෂණ බීජ පැලවලදී වෙනස් වීමට හැකි නිසා ආර්ථික වගාවන්ට ඒවා නිර්දේශ කෙරෙන්නේ නැහැ. දඬු කැබලි මගින් පැල නිපදවා ගැනීමේදී තෝරාගත් මෞෂාක වලින් දඬු කැබලි ලබාගත යුතුයයි. වියලි ගොම මතු පිට පස් හා වැලි 1:1:2 අනුපාතයට හොඳින් මිශ්‍ර කර හොඳින් ජල වහනය වන පරිදි බඳුන් වලට පුරවා දඬු කැබලි ඒවා තුල සිටවා සාමාන්‍ය තෙතමන තත්වයක් යටතේ තැබීමෙන් දඬු කැබලි වල මුල් අද්දවා ගැනීමට පිළිවන්. දඬු කැබලි වල අතුරු කිලිද වැඩිමෙන් පසු ඒවා පරිසරයට හුරු කිරීමෙන් අනතුරුව සිටුවීමට යොදා ගන්න. මුල් ඇද්ද වූ දඬු කැබලි සිටුවීම සඳහා මීටර් 2.2 පරතරයට පවතින පරිදි දිග පළල උස අඩි 2.2 ප්‍රමාණයේ වලවල් සකසා ගත යුතුයි. පසේ ජල වහනය දුර්වල නම් වලේ පතුලට ගඩොල් කැබලි තට්ටුවක් දමා ඉහත මිශ්‍රණයට අමතරව වැලි ප්‍රමාණයක්ද කලවම් කරගත යුතුයි. මතු පිට පස් කිලෝග්‍රෑම් 10ක් දිරු ගොම පොහොර හෝ කොම්පෝස්ට් කිලෝග්‍රෑම් 15ක් හා සුපර් ෆොස්ෆේට් ග්‍රෑම් 100ක් අඩංගු මිශ්‍රණයෙන් වල පිරවීම සිදු කරනවා. බඳුනේ ඇති මුල් ඇද්ද වූ පැල සැකසූ වලේ සිටවනු ලබනවා. ආධාරකයක් සැපයීම වඩාත් වැදගත්. ඩ්‍රැගන් ෆෘට් ශාක හොඳින් වැඩිවීමට නම් පසේ කාබනික පොහොර තිබීම ඉතාමත්ම වැදගත්. මේ නිසා වසරකට ගසකට යොදන කාබනික පොහොර කිලෝග්‍රෑම් 15 සිට වසරින් වසර කිලෝග්‍රෑම් 2 බැගින් වැඩි කර උපරිමය කිලෝග්‍රෑම් 20 දක්වා වැඩි කිරීම වඩාත් යෝග්‍යයි. ඩ්‍රැගන් ෆෘට් සඳහා નિયમિત රසායනික පොහොර නිර්දේශයක් තවමත් හඳුන්වා දී නැතත් පැල සිටුවා මාසකට පසු හා සෑම මාස 4කටම වතාවක් යූරියා ග්‍රෑම් 72ක් සුපර් ෆොස්ෆේට් ග්‍රෑම් 88ක් මියුරේට් ඔෆ් පොටෑෂ් ග්‍රෑම් 40ක් වන පරිදි හොඳින් මිශ්‍ර කර ගසකට යෙදීමෙන් සාර්ථක වර්ධනයක් පවත්වා ගත හැකි.
පළදරන ගස්වලට පොහොර යෙදීමේදී අඩු නයිට්‍රජන් ප්‍රමාණයකුත් වැඩි පොටෑෂ් ප්‍රමාණයකුත් යෙදීම උසස් අස්වැන්නක් ලබා ගැනීමට වැදගත් වෙනවා. මල් පිපීම ආරම්භ වීමට ප්‍රථම හා පළ වර්ධනය වන අවධියේත් අස්වනු නෙලා අවසානයේදීත් යූරියා ග්‍රෑම් 50ක් සුපර්ෆොස්ෆේට් ග්‍රෑම් 50ක් මියුරේට් ඔෆ් පොටෑෂ් ග්‍රෑම් 100ක් බැගින් මිශ්‍ර කර ගසකට යෙදිය යුතුය. පතොක් ශාකමින් දිස්වන ඩ්‍රැගන් ෆෘට් ශාකය වැලක්මෙන් වර්ධනය වෙනවා. මේ නිසා ශාකයේ වර්ධනය වීමත් සමග ආධාරක සැපය යුතුය. මේ සඳහා අඩි 6ක් 7ක් පමණ උස ලී කණු හෝ කොන්ක්‍රීට් කණු යොදා ගැනීමට පිළිවන්. ශාකයේ ඇති වායව මුල් මගින් ආධාරකයට සවි වී ඉහළට වැඩෙනවා. ආධාරකයේ දිගේ ඉහළට වැඩුණු පසු ආධාරකයේ උඩ ලී හෝ යකඩ රාමුවක් යොදා අතු පහළට එල්ලීමට සැලැස්වීම කළ යුතුය. ශේෂ්ත්‍රයේ සිටුවා වසර එකහමාරකට පමණ පසු මල් හට ගැනීම සිදු වෙනවා. මල් පිපීම රාත්‍රී කාලයේදී සිදුවන අතර ඒවා ඊතා අලංකාර සුදු පැහැයට හුරු ක්‍රීම් පැහැයක් ගන්නවා. මල් හට ගැනීමෙන් දින 50ක් 60ක් තුලදී අස්වැන්න නෙලා ගැනීමට පිළිවන්. ශ්‍රී ලංකාව තුලදී මල් හට ගැනීම වර්ෂයේ මැයි සිට නොවැම්බර් අවසානයේ දක්වා සිදු වෙනවා. නොමේරු ගෙඩි දිලිසෙන කොළ පැහැයක් ගන්නා අතර අස්වනු නෙලන අවධිය වන විට ගෙඩියේ පිටත වර්ණය රතු පැහැයට හැරෙනවා. ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑම් 300 සිට 600ක් පමණ වෙනවා. ශ්‍රී ලංකාවේ පවත්නා පාරිසරික තත්වයේ යටතේ ගසකින් පළමු වසරේ ගෙඩි 3ක් 4ක් පමණද දෙවන වසරේදී ගෙඩි 8ක් 10ක් පමණද ලබා ගැනීමට පිළිවන්. විදේශිකයින් අතර ඉතා ජනප්‍රිය පළතුරක් වන ඩ්‍රැගන් ෆෘට් ශ්‍රී ලාංකේය සුපිරි වෙළඳසැල් වල කිලෝග්‍රෑම් එකක් රුපියල් 250 300ක් අතර මිලකට අලෙවි කරනවා.